සැපරුසිය කලාපේ රොබෝටයින් නගරේ බටහිර කලාපේ රැඳී සිටින යුක්රේන ඉලක්ක වෙත අකණ්ඩ ගුවන් ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් පවතින බව යුක්රේන වාර්තාවක් මගින් පවසා තිබේ. දර්ශන මුදා හරිමින් රුසියානු බටයන් පවසන්නේ යුක්රේන බටයන් රැඳී සිටින ඉදිරි ආරක්ෂක වළල්ලේ සියලු ස්ථානයන්ට අකණ්ඩව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක වළල්ල වනසා දමමින් පවතින බවයි. ඩොනෙට්ස් කලාපයේ රුසියානු හමුදා විසින් නවතම හමුදා පෙරමුණක් නිර්මාණය කරමින් පවතින බව රුසියානු හමුදා විසින් පවසා තිබේ. ඔක්මුට් නගරයේ බටහිර කලාපයේ සිට චසුවියා නගරයට කිලෝමීටර 2ක් දක්වා රුසියානු පාබල හමුදා ආසන්න වී ඇති බව එමගින් වැඩිදුරටත් පවසා තිබේ. චසුවියා නගරයේ නැගෙනහිර සීමාවට ආසන්න කලාපය වෙත මේ වන විටත් රුසියානු පාබල සේනාංක ළඟා වී ඇති අතර සිය ගණනක් යුද ටැංකි සහ සන්නද්ධ රථද සූදානම් කරමින් පවතින බව පවසා තිබේ. චසිව්‍යා නගරයේ හඳුනාගත් යුක්රේන ඉලක්ක වෙත මේ වන විට කාලතුවක් වූ ඩ්‍රෝන ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර අකණ්ඩ මට්ටමින් එල්ල කරමින් පවතින බව එමගින් වැඩිදුරටත් හෙළි කර තිබේ. මේ අතර මහා පරිමාණ ප්‍රහාරයක් මගින් චසිව්‍යා නගරයට රුසියානු හමුදා ඇතුළු වීමට සැලසුම් කරන බව බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශය දිනේ වාර්තාව මගින් පවසා තිබේ. මෙලෙස දැවැන්ත නව හමුදා පෙරමුණු කිහිපයක් එකවර ක්‍රියාත්මක කිරීම තුළ යුක්රේනයේ ආයුධ හිඟය තවත් උත්සන්න වන අතර එහි වාසිය ලබා ගැනීම රුසියානු සැලැස්ම වී ඇති බව එම වාර්තාව මගින් වැඩිදුරටත් පවසා තිබේ. සමස්තයක් ලෙස රුසියානු හමුදා සියලු කලාපයන්ගෙන් දැවැන්ත ප්‍රගතියක් ලබමින් සිටින බව ISW වාර්තාවක් මගින් හෙළි කර තිබේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.